අතීතයේ සහ වර්තමානයේ අපේ අතින් සිද්ධ වෙන වැරදි පිළිබඳව අපි යම් යම් අවස්ථානුකූලව සිතා බැලිය යුතුයි. ඒ නිසා අපි අද වැඩසටහනෙන් උත්සාහ කරනවා නාට්‍යමය ස්වරූපෙන් මොනවද දැන හෝ නොදැන වර්තමානයේ අපේ අතින් සිද්ධ වෙන්නේ මොන විදිහේ වැරදිද කියලා විශේෂයෙන්ම මේ නිවේදන කලාව තුළ. ඒ සඳහා අපි හාස්‍යමය ජවනිකාවක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒකට අපි ආරාධනා කළා ඇයත් නිවේදිකාවක්. මම දකින්නේ නිවේදිකාවකට වඩා ඉතාම සුදුසුයි ඇගේ රංගන කුසලතාවය ඉතාමත් නිහලින් තියෙනවා ඇය වසුන්දරා ගමගේ. ඒ වගේම වර්තමාන පරම්පරාව හැමෝම ආදරය කරන සුදර්ශන බණ්ඩාර දක්ෂ ජනප්‍රිය නළුවෙක්. මම ඒ දෙපළට ආරාධනා කළා අද යමක් කරන්න කියලා. බලමු ඒ අය මොකද්ද අපිට දෙන පණිවිඩය කියලා. හොඳයි වසුන්දරා, බාරයි වේදිකාව. Hi, good morning guys. Very well, good morning කියලා මම හැමදාම wish කරන්න කැමති. අද cool Sunday එකක්. මේ cool Sunday එකේ අපි දන්නවා gather in ඕගලයි gather sofa එකට වෙලා food alert එකක් දාගෙන bed එක sweep කරන ගමන් අපි තියා බලන් ඉන්නවා කියලා. You know, then මේ Sunday එකේ you know හැමදාම වගේ අපි දෙක එකතුලා ඉන්නවානේ Sunday ආයුබෝවන් බලන crowd එක. දැන් අපි crew එක දැන් මේ crew එක අපේ last වෙනවා. ඒ crowd එක වෙනුවෙන් වෙනස් දෙයක් දෙන්න. මේක මාර වැඩක් කිව්වම උගල හිතා ගුඩ් මෝර්නින් කියන හැම දිනෙකටම ඉතින් අපේ වස්ස කිව්වා වගේම අපි අද සෙට් වෙලා ඉන්නේ මාර වැඩක් කරන්න අපේ පරණ ඇනවුන්සර්ස්ලා ඕල්ඩ් හිට්ස් පරණ ඇනවුන්සර්ස්ලා ටිකක් එක්ක ඒගොල්ලන්ගේ අතීත ආවර්ජනයට යන තමයි අපි දැන් ලෑස්ට් වෙන්නේ නේද? නෝ they don't try to වර්ජනය. They don't try to වර්ජනය. ඒගොල්ලෝ ඉස්සරහත් වර්ජනය කළේ නැහැ. දැනුත් වර්ජනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ සමී මං අතීත වර්ජනය ආවර්ජනය not වර්ජනය. අයියෝ. Anyway, දැන් මේමයි. ඒගොල්ලන් අද සෙට් වෙලා ඉන්නේ අපිත් එක්ක. ඒගොල්ලන්ගේ sweet memories අපිත් එක්ක share කරගන්න. සමී cool Sunday එක funny Sunday එකක් කරන්න. එතකොට මේවෙන් අපි දවසම හරිම colorful විදියට ඔයගලන්ට ගෙවන්න පොඩි motivate කිරීලක් තමයි කරන්නේ. Yes. ඇත්තම කියනවා නම් මේගොල්ලන් ඒ කාලේ පට්ට ගේමක් දීලා තියෙනවා. ඉතින් ඒ පට්ට ගේම අද මෙතන reality එකක් බවට පත් කරන්නයි අපි. ඕ හෝ හෝ හෝ. මොකද කිව්වේ? පට්ට ගේමක්. මේ ඕවා මේ අපි මේ සමාජයේ හරියට වහන් වෙලා කියපු කතා ඕවා. ඕවා මේ ලිමහනේ ඇවිල්ලා මෙච්චර මේ දවන්ත මේ මාධ්‍යයක් ඔසෙ මේ මොනවාද මේ කතා? ඇයි වාට ඕවින්න දැන් ඔයා කිව්වා මෙයාට වස්සා කියලා. හරියට හරි. What? වස්සා? යුරෝ මගේ නමේ තේරුම ඔය දන්නවද? වස්සා. මේ දැන් ඔයාට මේ වචන ඇලර්ජික්ද කියන්නකො? Yes. You know. මොකද වචන තියන්නේ ඕක මට කියන්නේ ඔක තිබිච්ච එක වචනයක්. මේ අපි කතා කරමු අපේ experiences ගැන. Yes, you know. ඔයා ඔහොම කතා කරන්න එපා. හරි? I have 10 year experience as an announcer. Mass media communication diploma එකක් තියෙනවා මට. හොඳටම පේනවා. මෙයාට තියෙන්නේ මෙයාට දුන්නේ. මේ දැන් මෙයාට මේම තමයි දීලා තියෙන්නේ. දැන් මෙයාට diploma එකක් තියෙනවා. මට mass media degree එකක් තියෙනවා 4 years. අනික මටත් තියෙනවා 10 years. ඔයාට media 14ක් ඉතනම. දැන් එහෙම 16ක් වගේනේ හැසිරෙන්නේ. දැන් මේ who's that? I don't know. මට දුකයි. අපිට ඊට වැඩිය දුකයි. මට දුකයි. ඇයි ආයෙම කතා කරන්නේ? you know අපි commercials කීයක් කළා දිනුද? last year එකේ most popular presenters ලා අපි දෙන්න. දවසකට වැඩ කීයකටද? ඔයා දන්නවද? ඔයා දන්නවද? ඊළඟ live එක අපිට කරන්න කොහොමද ඊළඟ පැය අපිට පුළුවන් දැන් කරන්න. ඔයා දවස් කීයක් ඒකට මේ ඔය homework කර ගෙදර ඉඳගෙන ඔවා බලාගෙන මේ හරබර වචන වලින් කරන්නේ. ඕගොල්ලෝ කට තියෙනවා නම් කතා කරන්න දෙච්චරයි. who's that guy යන්නේ? මේ දැන් ඔයා මොකද කිව්වේ? who's that guy? ගායි නෙමෙයි මම මහේෂ්. which මහේෂ්? කවුද මහේෂ්? ආ මහේෂ් කියන්නේ announcer. මහේෂ් නිශාංක. oh my gosh. අයියෝ is that you? ඔව් මොකද්ද මේ? මේ ඒක නෙමෙයි. ඔයා දකින්නකොටම මට තේරුණා ඔයාගේ ෆේස් එක හරි ෆැමිලියර් කියලා. බට් මං හිතුවා ඒ වෙලාවේ නම් මගේ ෆේස් එක හරි නෑ තමයි. ඉන්දක මඩ හිතුණා අයියා ඔයා මං උදේට වර්ක් කරන්න යනකොට එනකොට අපි ගිලඟ බලාගෙන හිටපු කෙනෙක් කියලා. මට ඔයාගේ ෆේස් ෆැමිලියර්. මට එක පාට මේ ෆේස් කට් එක ක්ලික් වුණ නෑ. හැබැයි ක්ලික් වුණා නම් මම ලොක් එක මෙහෙම නෙමෙයි කතා කරන්නේ අයියේ මේ. දැන් ඔයා ඔහොම ඉඳලා බෑ හරිද? ඔයායි කතා කරන එක මේ පට්ට හරිද? හැබැයි මේ කොණ්ඩ පොඩ්ඩක් ජෙල් කරලා පුළුවන් වෙනස් කරන්න. මේ ඔයා මං වගේ ෆීමේල් ප්‍රසෙන්ට් කෙනෙක් ලං කරගන්න. එතකොට ඔයාට ඊට වඩා පොපියුලර් වෙන්න. පුළුවන් කරාබුවක් එහෙම දාලා මේ ඩෙනිම් ජැකට්. මේ ඔයා බ්‍රැන්ඩ්ස් ෆයිච් කරන බ්‍රේස්ලට්. නෑ. ඒක දාන්න. මේ ජැකට් නිලෙන්නද? ඔය ඕවා දානවට වැඩිය හොඳයි බෙල්ලේ වැලක් දාගන්න.
ඔහොම ඉන්න එපානේ වාට ෆේමස් වෙන්න ඕන නම් ඔහොම ඉන්න නෑ නෑ මට මේ හොඳටම ඇති ඌට වැඩිය හොඳයි නේ නිකන් යනවනේ අනේ දෙක මේ ඔයා ඊළඟ ප්‍රෝග්‍රෑම් එක අපිට දෙන්නකෝ අපි ගෙදර නම් බල බල ඉන්න අපි මේම කරමු අපි ලාස්ට් ඉයර් අපි දෙන්න තමයි අපි තුන්දෙනා එකතු වෙලා මේ ලයිව් එක කරගෙන ආවා නෑ 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 මේ මෙයාට කියන්නකෝ අපිට හැමෝටම වෝඩ් එක ගන්න මම කියන්න ලාස්ට් ඉයර් වෝඩ් එක කමුණා මට චුට්ටක් කතා කරන්න දෙන්න දැන් මේ වැඩේ ලොකුම ප්‍රශ්නේ මේකනේ ආරාධිතය නෙවෙයිනේ කතා කරන්නේ සටන් කලාව පිළිබඳ වැඩකට ගිහිල්ලා නිකන් එහෙම ගහ බැන ගන්නවා හොඳට ඒගොල්ලන්ට පෙළඹවීමක් ඇති කරන්න ඕනේ හරි පොඩ්ඩක් දෙන්න අපිට විරාමයක් නේද ඉල්ලන්නේ ඔව් මේ කතාව බොහොම සුන්දරයි ලස්සනයි පුංචි විරාමයක් කරන් ඉක්මනින් අපි එනවා ඉතින් දැන් මේ මහේෂ් බයියා දැන් මට කියන්න අපි කතා කරන්නේ ඔයාට ඇලර්ජික් කියලා කිව්වනේ මේක නියු මිලේනියම් එක අපි මෙහෙම තමයි එන්ටර් වෙන්න ඕනේ ගේම මිලේනියම් පොඩ්ඩක් ඉන්න Millennium නෙමෙයි ඔක මිනි වල මිනි වල. Oh. Don't say like that moosala birds ayya. I don't like. I can't Mumbai ayya wage wata. දැන් මෙච්චරලා කිව්වේ හොඳ words ද? Yeah. ඒවත් ඒවම තමයි. ඉතින් අපේ fans අයියෝ. බෑ බෑ මේමයි මට මීට පස්සේ මේ වගේ වැඩසටහන් වලට ආරාධනා කරන්න එපා. හරි? පිළිවෙලට අධ්‍යයනය කළා. හොඳ ස්වභාවිත වචන අපේ සිංහල භාෂාව කියන්නේ උගාක් පෝෂණය වෙච්ච භාෂාව. මම නම් කියුවා බෑ. අහගෙන ඉන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්නකෝ. එතකොට ඔක්කොම නිවැරදි වෙනවා. ඒ නිසා හොඳට භාෂාව ඉගෙනගෙන හොඳ ලයාන්විත කතා විලාසයක් අපේ සිංහල භාෂාව ලොකුයි. ඒකේ වචන ඉගෙනගෙන හොඳට පුරුදු පුහුණු වෙලා කතා කරමු. ඒකම අපි මේ දැන් බොහොම ස්තුතියි. අපි කලේ අපි ඔබට මුලින් කිව්වාගේ මේ සුදර්ශන බණ්ඩාර මේ වසුන්දරාගමගේ මම තමයි මේ මේ දැන් කරපු වැඩේට ආදුනිකයා. මේ දෙන්නම මේ වැඩේට ප්‍රවීණයෝ. ඉතින් අපි කලේ වර්තමානයේ අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්න වෙන අත්දැකීමක්. ඒ නිසා මේක මෙසේ කළ යුතු නැහැ කියන තැනට තමයි අපි මේ ප්‍රවීණියත් එක්ක කතා බහ කරන්නේ. එහෙමනම් ඒ අය මොකද කියන්නේ කියලා බලන්න මම එතෙන්ට යනවා. හරි. ස්තුතියි. ඔව් ආයි මීට පස්සේ අර වගේ වචන කියන්න බෑ.